ඇලඩින් සහ පුදුම පහන. එකමත් එක කාලෙක අරාබියේ කාන්තාරික රාජධානියක් තිබුණා. එහි ජීවත් වුණා දුප්පත් ඇඳුම් මහන්නෙක්, ඔහුගේ පුතා ඇලඩින්. ඔහු කැමැතිම ඔහුගේ සුරතලා අබූ වඳුරා එක්ක පොලේ සෙල්ලම් කරන්න. අවාසනාවට ඔහුට අවුරුදු 16දී හදිසියේම ඔහුගේ පියා මිය ගියා. අම්මේ, මම සාප්පුවේ වැඩ කරලා සල්ලි හොයාගන්නම්. දුක් වෙන්න එපා. ඊට පස්සේ ඇලඩින් තාත්තගේ සාප්පුවේ වැඩ කරන්න පටන් ගත්තා. එක දවසක් අමුතු මිනිහෙක් ඔහුගේ සාප්පුවට ආවා. කොහොමද ඇලඩින් පුතේ, මට ආරංචිනා තාත්තගේ මරණය ගැන. ඒත් මම නගරෙ හිටියේ නෑ මේ දවස්වල. මට ඔබව කවදාවත් හමු වෙලා නෑ. ඔබ කවුද? මම ඔබේ මාමා. අවුරුදු ගානක ඉඳන් මම ජීවත් වුණේ මේ රටෙන් පිට. ඕ මාමේ, මම ඔබ ගැන අහලා තියෙනවා මගේ තාත්තගෙන්. මම මෙහාට ආවේ ඔබට රහස් තැනක් පෙන්වන්න. ඒක හැංගිච්ච නිදානයක්. මාත් එක්ක එන්න. එන්න යන්න. නිදානයක් කිව්වා? හරි, අපි යමු. ඇලඩින් ඔහුගේ ඔටුවගේ පිටේ නැගලා ගමන ආරම්භ කළා. එයාලා කාන්තාරයේ මැද්දෙන් යන්න පටන් ගත්තා. අන්තිමේදී ඔවුන් කඳු දෙකකින් වටවුණු පටු නිම්නයකට ආවා. ඔන්න අපි ආවා. දර ටිකක් එකතු කරලා ගිනි ගොඩක් ගහන්න. ඊට පස්සේ එතන ගිනිමැලයක් ගහලා අර මිනිසා කුඩු වර්ගයක් ඒ ගිනිමැලයට ගහලා මතුරන්න පටන් ගත්තා. ඊට පස්සේ එක පාරටම එතන පොළව පැලිලා මැණික් කලක් මතු වුණා. ඒ මැණික් කල උඩ රත්තරම් බුදුවක් තිබුණා. ඕ මාමේ, මොකද්ද මේ උනේ? මට බය හිතෙනවා. බය වෙන්න දෙයක් නෑ. මම කියපු දේ කරන්න. මේ ගලයට තමයි නිදානෙ තියෙන්නේ. මේ ඔක්කොම ඔබේ. ඉතින් ඔබ මම කියපු විදියටම කරන්න ඕනේ. මුලින්ම මේ මුද්ද අරගන්න. ඇලඩින් මුද්ද අතට ගත්තා. ඊට පස්සේ ඒ ගල එතනින් ටිකක් ඉවත් වෙලා පහළට බහින්න පඩි පෙළක් මතු වුණා. මේ පඩි පෙළෙන් පහළ ඔබට හම්බ වෙයි ලොකු පළතුරු අත්තක්. ඒ කිසි දෙයක් ගල්ලන්නේ නැතුව ඉස්සරහට යන්න, නැත්තම් ඔබේ සැනින් මැරෙයි. දිගටම ඇවිදගෙන යන්න. ඔබේ තැනට එනකම්ම එතන ඇති දිලිසෙන ලාම්පුවක්, ඒකේ පුරවලා තියෙන තෙල් අයින් කරලා ඒක මට ගෙන දෙන්න. මේ මුද්ද ඔබව කරදරවලින් බේරගනි. ඇලඩින් දෙපැත්තේ රත්තරම් බිත්ති අල්ලන්නේ නැතුව පරිස්සමින් පහලට බැස්සා. පඩිපෙළ ඉවර වෙන තැන තිබුණේ පළතුරු ගස් පිරුණු උද්‍යානයක්. ඇත්තටම මේ පළතුරු ගොඩක් රසපාටයි. ඇලඩින්ට ආපු බඩගින්නට පළතුරු කඩාගන්න එක නවත්තන්න බැරි වුණා. ඔහු කඩාගත් ඇපල් ගෙඩිය රූපි මැණිකක් බවට පත් වුණා. ඔහු මිදි කඩාගත්තහම ඒවා මුතු බවට පත් වුණා. උයනේ ඇවිදින අතරතුර ඇලඩින් ඇති තරම් පළතුරු කැඩුවා. ටික වෙලාවකින් ඔහු පොඩි ලාම්පුවක් දැක්කා. ඒකේ තිබුණු තෙල් ටික අයින් කරලා ඒකත් අර මල්ලටම දාගත්තා. ඇලඩින් ආපහු පඩිපෙළ නගිනකන් අර මාමා කුසු ඇස් වලින් බලාගෙන හිටියා. ඉක්මනට ඔය ලාම්පුව මගේ අතට ගෙන දෙන්න. මගේ අත් පිරිලා තියෙන්නේ. මාමේ ඇවිත් මට උදව් කරන්නකෝ. මෝඩ ළමයා, ලාම්පුව මට දෙනවද නැත්තම් හැමදාටම මෙතන ඉන්නවද? හොඳටම කේන්තිකේ මන්තරකාරයා මන්තරයක් මතුරලා අර ගුහාව ගලකින් වහලා දැම්මා. ඇලඩින් ගුහාව ඇතුලේ හිර වුණා. මාමේ, මාමේ, මාව එළියට ගන්න. මාමේ, මාමේ. අයියෝ, මම අර මනුස්සයා විශ්වාස කළානේ. ඇලඩින් දවස් ගානක් කැඬුවා. එයා බලන් හිටියා කවුරු හරි ඇවිත් එයාව බේරගනී කියලා. හැබැයි කවුරුත් ආවේ නැහැ. ඕ, කවුරු හරි මාව මෙතනින් එළියට ගන්න. කරුණාකරලා කවුරු හරි මට උදව් කරන්න. ඇලඩින් එහෙම ප්‍රාර්ථනා කරන ගමන් අතේ තිබුණු මුද්ද පිරිමැද්දා. හරිම පුදුමයි, ඔහු මතු වුණේ ඔහුගේ නිවස ළඟින්. ඔයා මෙච්චර කල් කොහෙද ගිහින් හිටියේ? මම්මට පුළුවන් හැම තැනකම ඔයාව හෙව්වා. ඇලඩින් එයාගේ කතාව අම්මට කියලා එයා එකතු කරගත්ත නිධානය අම්මට පෙන්නුවා. මේ ලාම්පුව හරිම පරණයි. ඇය එය පිරිසුදු කරන්න පිරිමැද්දා. හරිම පුදුමයි, ලාම්පුවෙන් බහිරවේක් එළියට ආවා. මගේ මැතිනියනි, කියන්න ඔබේ පැතුම, ඔබේ අතේ තියෙන පහන ඉන්න භූතයා මම. ඇලඩිනුයි අම්මයි හුඟක් පුදුම වුණා. අම්ම බහිරවයට කිව්වා ඒ දෙන්න හුඟ දවසක ඉඳලා බඩගින්න ඉන්නේ කියලා. මොහොතකින් අර බහිරවයා රිදී පිඟන් ගොඩාක් කෑම මේස උඩ මැව්වා. ඊට
ඊට පස්සේ ඒ හැම කෑම පිඟානකටම රසවත් කෑම පිරෙව්වා. වැදපු මස්, පේස්ට්‍රි, බටර් රෝල්ස් වගේ තව ගොඩක් ජාති. ඇලඩිනොයි එයාගේ අම්මයි හිතේ හැටියට කෑම කෑවා. අම්ම වෙළඳපළට පිඟන් ටික විකුණලා ගෙදරට අත්‍යවශ්‍ය බඩු ටික ගත්තා. එක දවසක් ඇලඩින් එයාගේ සුරතලා අබූ එක්ක පොලේ ඇවිද්දා. එයා ටික පාරට මැහුණ එක්තරා නිවේදනයක්. කඩවල් වහන්න, පාරෙන් අයින් වෙන්න. රජකුමරිය දැන් මෙම ස්ථානයට සැපත් වෙනවා. කුමරිය? මම ඒව කවදාවත් දැකලා නැහැ. අද නම් මම කොහොමරි ඒව බලන්න ඕනේ. ඇලඩින් ළඟ තිබුණු බැරල් ගොඩක් පිටිපස්සේ හැංගුණා. කුමාරිකාව ආවේ එයාගේ දෝලාවෙන්. ඇය වටපිට බැලුව දෝලාවේ තිර රෙදි අතරින්. ඇලඩින් ඇයගේ ලස්සනට වශී වුණා. ෂා, ඇය තමයි මම දැකපු ලස්සනම ලස්සන ගෑනු ළමයා. මම ඇයව විවාහ කරගන්නවා. ඔහු ගෙදර දුවලා අම්මට කිව්ව ඔහුගේ කුළුදුල් ආදරය ගැන. ඔයා කොහොමද හිතුවේ රජකුමරියක්ව කසාද බඳින්න? සුල්තාන් දැනගත්තොත් එහෙම ඔයාට දඬුවම් කරයි. මම ඒකට ලෑස්ති. ඔබ මගේ යෝජනාවත් අරගෙන මාලිගාවට යන්නකෝ. ආභරණ ටික කරන් යන්න තෑග්ගක් විදියට. ඊට පස්සේ අම්මා සිනිඳු රෙද්දකට ආභරණ ඔතා ගත්තා. ඇය ගියේ සුල්තාන්ගේ රාජසභාවට. ඒත් සුල්තාන්ගේ ආරක්ෂකයෝ ඇයට ඇතුල් වෙන්න දුන්නේ නෑ. ඒත් ඇය රෙද්දකින් ඔතාගෙන ආපු දේ සුල්තාන් දැක්කා. ඇයට එන්න දෙන්න. බොහොම ස්තුතියි උතුමාණනි. මා ඔබෙන් ඉල්ලා සිටිනම ඔබේ දියණියව මගේ පුතාට විවාහ කර දෙන්න කියා. ඔහුගේ හිත ඇය ගැන ආදරයෙන් පිරිලා. මේක මගේ දුවට කරන අපහාසයක්. ඇය ජීවත් වෙන්න ඕනේ ඔබේ පුතා වගේ දුප්පතෙක් එක්ක. ඒ මදුවට මොකද්ද ඔය අතේ තියෙන පාසලේ ඇතුලේ තියෙන්නේ? ඇය රෙදිකඩ ලිහලා ගෙනාපු මුතුමැණික් සුල්තාන්ට පෙන්නුවා. මම්මගේ ජීවිතේ කවදාවත් දැකලා නැ මේ වගේ ආභරණ. මම හරි කැමති. ඒත් මම ඔහුට කැමති වෙන්න කලින් ඔහු මට ඔප්පු කරන්න ඕනේ ඔහු ගැන. ඔහුට කියන්න මේ වගේ ආභරණ තැටි 40ක් ගේන්න කියලා. ඒවා ගේන සේවකයෝ ඇඳන් ඉන්න ඕනේ හොඳම ඇඳුම් කියලාත් කියන්න. එහෙමයි උතුමාණනි. අම්මා ගෙදර ගිහින් සුල්තාන්ගේ කොන්දේසි ගැන ඇලඩින් එක කිව්වා. කලබල වෙන්න එපා. ඇලඩින් පහන පිරිමැදලා බහිරවයගෙන් නැහුවා සුල්තාන්ට මොනවද දෙන්නේ කියලා. ඔහු ආභරණ පිරුණු රන් පිඟන් සමග සේවකයෝ මැව්වා. මේක ගිහින් සුල්තාන්ට දෙන්න. මේ වතාවෙ නම් ඔහු ගොඩක් සතුටු වෙයි. ඇලඩින්ගේ අම්මා ඉක්මනින්ම මාලිගාවට ගිහිල්ලා ඒ තෑගි ටික පිළිගැන්වුවා. ඔබ මාව පුදුමයට පත් කළා. ඒත් ඔබේ පුතා හදන්න ඕනේ ලොකු මාලිගාවක් මගේ දුවට ජීවත් වෙන්න. අම්මා ආපහු ගෙදර ගිහින් සුල්තාන්ගේ අනිත් කොන්දේසි ටිකත් පුතාට කිව්වා. ඔහු ලාම්පුව පිරිමැදලා ප්‍රාර්ථනාව ගැන බහිරවයට කිව්වා. එක රැයකින් මේ බහිරවයා ලස්සන මාලිගාවක් මැව්වා. ඒක සුල්තාන්ගේ ජනේලිනුත් පෙනුණා. ඊට පස්සේ බහිරවයා පළසක් කෙළුවා මේ මාලිගා දෙක සම්බන්ධ වෙන විදිහට. ගොඩක් හොඳයි බහිරවයෝ. දැන් මට දෙන්න රාජකීය ඇඳුම් සහ ලස්සන අශ්වයෙක් පැදගෙන යන්න. එහෙමයි උතුමාණනි, ඔබේ කැමැත්තක්. බහිරවයා ඔහුව ලස්සන ඇඳුමින් සැරසුවා. ඊට පස්සේ ඇලඩින් සුල්තාන්ගේ මාලිගාවට ගිය ලස්සන සුදු අශ්වයෙකුගේ පිටේ. දැකීම සතුටක් තරුණ ළමයෝ, ඔබ ඔබගෙන ඔප්පු කළා. මම ඔබට මගේ දියණිය විවාහ කර දෙනවා. මම ඔබලාගේ විවාහය නිවේදනය කරනවා. සූදානම් වෙන්න. ඇලඩින් සහ කුමාරිකාව සතුටින් විවාහ වුණා. එදා මුළු රාජධානියම සතුටින් පිරුණා. ඇලඩින්ගේ විවාහය ගැන හැම රටකටම හැම රාජධානියකටම ආරංචි වුණා. ඇලඩින්ගේ මේ පොහොසත් විවාහය ගැන අර මායාකරුටත් ආරංචි වුණා. කොහමද මේ කොල්ලා ගුහාවෙන් එළියට ආවේ? මොහු මගේ ලාම්පුව හොරකම් කරලා මේ දේවල් ලබා ගන්න ඇති. මම ඔහුට හොඳ පාඩමක් උගන්වනවා. මායාකාරයා ඇලඩින්ගේ රාජධානියට ගියා. ඔහු වෙස්ගත්ත ලාම්පු විකුණන්නෙක් විදිහට. ඊට පස්සේ අලුත් ලාම්පු ටිකකුත් අරගෙන ඇලඩින්ගේ මාලිගාවට ගියා. ඒත් ඒ වෙලාවේ ඇලඩින් හිටියේ නෑ. කාටද ඕනේ පරණ ලාම්පු වෙනුවට අලුත් ලාම්පු ගන්න? ඇලඩින් ගොඩාක් සතුටු වී මේ අලුත් ලාම්පුව දැකලා. ඔහු දැන් ගොඩක් කාලෙක ඉඳලා පරණ එකක්නේ පාවිච්චි කරන්නේ. ඇය පරණ ලාම්පුවට අලුත් ලාම්පුවක් හුවමාරු කරගත්තා. ඒ මොහොතෙම මායාකාරයා ලාම්පුව පිරිමැදලා බහිරවයව එළියට ගත්තා. උතුමාණනි, කියන්න ඔබේ පැතුම, මම ඔබේ අතේ තියෙන ලාම්පුවේ ඉන්න භූතයා.
මට ඕනේ මේ මාලිගාව කුමාරිකාවත් එක්කම කොහේ හරි ඈතකට අරගෙන යන්න. කිසිම කෙනෙකුට හොයා ගන්න බැරි තැනකට. ලොකු හඬක් නගමින් මාලිගාව අතුරුදන් වුණා. සුල්තාන් ජනේලෙන් දැක්කා ඇලඩින්ගේ මාලිගාව එක පාරටම අතුරුදන් වුණ හැටි. ඔහු අනකලා ඇලඩින්ව මාලිගාවට අරන් එන්න. ඔබේ මේ මායාවල් නිසා මට මගේ දුව නැති වුණා. දවස් 4ක් ඇතුළත ඇයව ගෙනත් දුන්නේ නැත්නම් මං ඔබේ හිස ගසා දමනවා. මම ඇයව හොයාගන්නවා. මං පොරොන්දු වෙනවා. ඇලඩින් රාජධානිය පුරා දවස් 3ක් තිස්සේ ඇවිද්දත් එයාට කුමරිය ඉන්න තැන හොයාගන්න බැරි වුණා. මම මේ බුද්දෙන් උදව් ඉල්ලන්න ඕනේ. මේක අපව මට උදව් කරයි. මගේ කුමරියව දකින්න ලැබේවා. මොහොතකින් න්යාව එයාගේ මාලිගාව ළඟින්ම මතු වුණා. ඒ විශාල කාන්තාරය තිබුණේ ඔහුගේ මාලිගාව විතරයි. ඊට පස්සේ ඔහු කාමරයේ හිටපු කුමාරිකාව හොයාගත්තා. ඔවුන් හඬමින් එකිනෙකා බැනගත්තා. කුමාරිකාව සිද්ධ වුණු හැමදේම ඔහුට කිව්වා. බය වෙන්න එපා. මට තියෙනවා සැලසුමක් ආපහු මගේ ලාම්පුව ලබා ගන්න පුළුවන්. ඇලඩින් ඇයට රහසින් කොඳුරලා වස බෝතලයක් ඇගේ අතට දුන්නා. ඒ බෝතලේ තිබුණේ සිහි මුර්ජා වෙන විස වර්ගයක්. ඇලඩින් තිරරෙද්දකට මුවා වෙලා සිද්ධ වෙන දේ බලන් හිටියා. මේ අතරේ මායාකාරයා මාලිගාවට ආවා. මුස්තාපා උතුමාණනි, ඇයි ඔබ මං අද හදපු යෂපාණී නොකරන්නේ? ආ බොන්න. මගේ රජිනියනි, මම මේ තරම් කාලයක් බලාගෙන හිටිය මේ දවස එනකන් දෙන්න මට ඔය පානය. මේකේ වස තිබුණත් මම බොනවා. ඇය පළතුරු යෂ බඳුනට සිහි නැති වෙන පානයත් එකතු කළා. ඊට පස්සේ ඇය ඔහුට පානය පිළිගැන්වුවේ. මට පේන්නේ ඔක්කොම අමුතුම මෙතන කරවලයිනේ. මායාකාරයාගේ ඇස් හිමින් පියවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔහු මේසේ ළඟ ඇද වැටුණා. ඉක්මනින් එතනට ආපු ඇලඩින් ඔහුගේ කබාය ඇතුළ තිබුණු ලාම්පුව ගත්තා. උතුමාණනි, උතුමාණනි, කියන්න මට ඔබේ පැතුම. මම ඔබේ අතේ තියෙන ලාම්පුව ඉන්න භූතයා. අපිව අපේ මාලිගාවත් එක්ක ආපහු අරගෙන යන්න අපේ රාජධානියට. මේ කපටි මායාකාරයව කොහේ හරි ඈතකට ගිහින් දාන්න. ආපහු කිසිම දවසක එන්න බැරි වෙන්න. බහිදවය ඔහු කියපු දේ කළා. නැවතත් මාලිගාව තිබුණු තැනටම ගිහින් දැම්මා. ඇලඩින්ගේ වීරක්‍රියාව ගැන පැහැදිලා සුල්තාන් ඔහුට රජකමක් දුන්නා. බොහොම ඉහලින් රාජාභිෂේකේ පැවැත්වුණා. ඊට පස්සේ යාළ හුඟක් සතුටින් ජීවත් වුණා.